ආයුබෝවන් ඔයාලා හැමෝටම ගමේකා YouTube channel එකට සුපුරුදු පරිදි ඔයාලා හැමෝම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. හැමදාමත් වගේ ඔයාලට ඔන්න ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මම අදත් අරගෙන ආවේ. රිදී ආභරණ භාවිතා කරන බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි ටික කාලයක් භාවිතා කරද්දී මේ රිදී ආභරණ අවපැහැගැන්වෙනවා. තවත් විදියකට කිව්වොත් කළු වෙනවා. ඉතින් මෙන්න මේකට අපිට ජුවලරි shop එකකට වගේ දීලා මේක සුද්ධ කරගන්න ගියොත් එහෙම රුපියල් 400ක් 500ක් විතර වගේ දැන් තියෙන මුදලත් එක්ක අපිට වැය වෙනවා. මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා රුපියලක්වත් වියදම් වෙන්නේ නැතුව අපිට ගෙදරදිම රිදී ආභරණ උපදා ගන්න පුළුවන් විදියක් ගැන. එහෙමනම් වැඩිය කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම යාළුවනේ මම මේ සඳහා දෙහිගෙඩි දෙකක් විතර වෙනම මිරිකලා භාජනයකට මෙන්න මේ විදියට අරගන්නවා. මොකද අපිට දෙහි ඉස්ම ටික මේකට අවශ්‍ය වෙනවා. මේකේ සම්පූර්ණ මේකේ බැඳලා තියෙන කළු පැහැති ඒ ඔක්සයිඩ් ඉවත් කිරීම සඳහා. ඉතින් ඒක නිසා මම මෙතනදී දෙහිගෙඩි දෙකක් අරගෙන තියෙනවා. මම ඔයගලන්ට උදාහරණයක් වශයෙන් පෙන්වන්න ගත්තේ එක මාළයයි. ඉතින් ඒක නිසා මට මේ දෙහිගෙඩි දෙක ඇති. ඕගොල්ලොන්ට අවශ්‍ය පරිදි දෙහිගෙඩි ගණන වැඩි කරගන්න පුළුවන් මෙතෙන්දී. ඉතින් මේ විදිහට යාළුවනේ අපි ඒ භාජනය පැත්තකින් තියාගෙන ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට මොනවා හරි භාජනයකට හෝ නැත්නම් පොඩි මම නම් කිරි පොඩි අට්ටියක් තමයි මේ වෙනුවෙන් භාවිතා කරේ. පොල් කටු දෙකක් පමණ අරගෙන අපිට ඒක දල්වා ගන්න ඕන. ඒකේ පොල් කටු අඟුරු ටික අවශ්‍ය වෙනවා. රතු පැහැටි පොල් කටු අඟුරු ටික අවශ්‍ය වෙනවා. ඒ අඟුරු උඩ තමයි අපි මේ අපේ රිදී මාලය තවා ගන්න භාවිතා කරන්නේ. ඉතින් ඒක නිසා මේක පොල් කටුව මේ විදිහට පත්තු වෙලා ඔබට පේනවා ඇති මේ ගුරු පාට ඉවර වුණාට පස්සේ අපිට එනවා සම්පූර්ණ රතු පැහැති පොල් කටු අඟුරු ටික. අන්නේ අඟුරු ටික තමයි අපි භාවිතා කරන්නේ මේ මාලය තබා ගැනීම සඳහා. ඒකත් ඕගොල්ලොන්ට විශේෂයෙන්ම කියන්න අපි ලොකු වෙලාවක් මේක තබා ගැනීමට අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් විනාඩියක් විතර වගේ තමයි අපිට මේ මාලය තබා ගැනීමට අවශ්‍ය වෙන්නේ. ඒත් එක්කම කියන්න ඕන යාළුවනේ ඔබට මතක ඇති අපි මුලින් දෙහිගෙඩි දෙකක් මිරිකල ගත්ත ඉස්ම. ඒ ඉස්ම ද්‍රාවණයත් මේ කිට්ටුවෙන් අපි තියාගන්න ඕන. තවත් දෙයක් තමයි අපිට මේ මාලය දැන් මේකට එකතු කරාට පස්සේ දවා ගන්න එකතු කරාට පස්සේ ඒක එතනින් එළියට ගන්න පුඩක් ඌරක් හෝ පොඩි දැහි අඬුවක් ළඟ තබා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේකට දාන්න තමයි ඊළඟට තියෙන්නේ සම්පූර්ණ අඟුරු ටික හැදුනට පස්සේ. ඉතින් ඔන්න දැන් අපිට අවශ්‍ය විදිහට මේකේ අඟුරු ටික හැදීගෙන එනවා. ඊට පස්සේ අපිට පුළුවන් මාලය මේකට එකතු කරන්න. ඉතින් ඒ අතරේ අපිට මේක පොඩ්ඩක් බට කෑල්ලක් අරගෙන ගින්දරට පොඩ්ඩක් පිඹින්න එහෙම පුළුවන්. මේක ගින්දර අපිට අවශ්‍ය අපේ පාලනය තබා ගන්න. ඔන්න ඉතින් අපිට අවශ්‍ය ප්‍රමාණයට ගින්දර මේකේ අඟුරු හැදිලා තියෙනවා. ඔන්න මම දැන් එකතු කරා. එකතු කරාට පස්සේ යාළුවනේ අපිට මේ මාලය හොඳින් වැහෙන විදියට අපි ආවරණය මොනවා හරි එකතු කරන ආවරණය හොඳින් වැහෙන විදියට අපිට පොඩ්ඩක් අඟුරු ටිකක් එහෙම මේකට නැවතත් උඩින් වැහෙන විදියට එකතු කරන්න පුළුවන්. ඒ එකතු කරාට පස්සේ හොඳට අපි එකතු කරන ආවරණේ මම නම් මෙතෙන් යොදාගත්තේ මාලයක්. ඒ මාලේ හොඳට හැම පැත්තම මේකේ තවා ගන්න අවශ්‍ය පුළුවන් වටපිටාව හැදෙනවා. ඉතින් අපිට මෙතෙන්දී අඟුරු ටික සම්පූර්ණ මේ විදිහට වහලා ඉවරුණාට පස්සේ නැවතත් පොඩ්ඩක් අපිට බට කෑල්ලක් අරගෙන පොඩ්ඩක් පිඹින්න පුළුවන් මේකට. මේ විදිහට යාළුවනේ අපිට විනාඩියක් මේක තබා ගත්තනම් ඇති මාලය. ඔන්න ඉතින් විනාඩියක් විතර වගේ ගත වුණා අපිට අවශ්‍ය ප්‍රමාණයට තබා ගන්න පුළුවන් වුණා. අපි මෙන්න මේ විදිහට මාලය අරගෙන ඔයගොල්ලෝ පේනවා ඇති එකවරම අපි දෙහි ද්‍රාවණයට ඔබන සද්දෙත් ඇහෙන්නේ නැති වෙනෝනේ කිරිස් ගාලා සද්දයක් ඇහුණා අපිට. අන්නේ සද්දෙත් මේකට එන
අපිට පොඩි ටික් එකක් තමයි ඒකෙන් දැනගන්න පුළුවන් හොඳට අපිට අවශ්‍ය මාලේ අවශ්‍ය ප්‍රමාණයට රත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේක දාලා පොඩ්ඩක් කවලම් කරන්න ඕම නිවුණාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට මම පෙන්නන්නම්. අපි සාමාන්‍යයෙන් පිංගම් කෝප්ප සෝදන්න අපි භාවිතා කරන මෙන්න මේ වගේ පුංචි කම්බි වගේ පොඩි දැල් කෑල්ලක්. අන්නේ දැල් කෑල්ලකින් අපිට මෙන්න මේ විදිහට මාලය පොඩ්ඩක් අතුල්ල ගන්න පුළුවන්. මේක මේ ද්‍රවි ද්‍රාවණය භාවිතා කරමින් එක පැත්තකට මේක කරා නම් තමයි මේකේ වඩාම සාර්ථකත්වය අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට යාළුනේ විනාඩියක් දෙකක් විතර අපිට සුද්ධ කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒකෙදි අපිට බලා ගන්න පුළුවන් යාළුනේ ටිකෙන් ටික මාලේ තියෙන ඔක්සයිඩ් කළු පාට වෙලා තියෙන ඔක්සයිඩ් ටිකෙන් ටික මේ දෙහි ද්‍රාවණයත් එක්ක එකතු වෙනවා. ඒකෙන් අපිට ඕගොල්ලන්ට ලං වෙලා බැලුවොත් පේනවා අපේ මේ දෙහි ද්‍රාවණය ටිකෙන් ටික කළු පාට වෙලා යනවා, මාලේ ටිකෙන් ටික සුදු පාට වෙනවා. මේකෙදි වෙන්නේ සම්පූර්ණම ඔක්සයිඩ් ටික මාලෙන් ඉවත් වෙලා ඒක දෙහි ද්‍රාවණයට එකතු වෙන එක තමයි. ඉතින් මේ විදිහට විනාඩි දෙකක් විතර වගේ මේක සුද්ධ කරගත්තට පස්සේ සම්පූර්ණයෙන් මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති ඇත්තටම ඉතාම සුදුට වුරු පහටක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ අපේ මේ මාලේ. ඒත් එක්කම ඕගොල්ලන්ට මම පෙන්වන්න මේ පේනවා ඇති කෝප්පේ සම්පූර්ණ දෙහි ද්‍රාවණය කළු පැහැති වෙලා මේකේ බැඳිලා තිබිත් කළු පාට ඔක්සයිඩ් ටික කොහොම අයින් වෙලා තියෙන්නේ මාලේ. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මේක පොලිෂ් කරගන්න, උපදා ගන්න. ඉතින් ඒ සඳහා වලම්පිගම් හේදීමට ගන්න ඕනම සබන් ද්‍රාවණයක්, සබන් දියර වර්ගයක් අපිට භාවිතා කරන්න පුළුවන්. මම ඒ සඳහා විම් තමයි තෝරගත්තේ. විම් ස්වල්පයක් මේ විදිහට එකතු කරලා වතුරත් ස්වල්පයක් අපිට එකතු කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි මේකේ හොඳට පෙන ගතිය එන්නේ. ඊට පස්සේ අපිට මාලය මෙන්න මේ විදිහට එකතු කරගන්න පුළුවන්. ඒකට එකතු කරලා ඇත්තටම බ්‍රෂ් කරන්න අවශ්‍යත් නැහැ. අපිට මෙන්න මේ විදිහට පොඩ්ඩක් කවලම් කරා නම් විනාඩියක් විතර වගේ මේක සම්පූර්ණ මේකේ දිස්නේ සයින් එක එනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේක කොහොමද මුලදිත් තිබිච්ච තත්ත්වයත් එක්ක සංසන්දනය කරලා බලන්න. ඕගොල්ලොන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට සියුම්බ මේක අතුල්ලන්න, ලොකුට බරට අතුල්ලන්න දෙයක් නැහැ. මොකද මේකේ බැඳිලා තියෙන ඔක්සයිඩ් සම්පූර්ණයෙන් ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා අපිට දැන් මෙතනදී අවශ්‍ය වෙන්නේ මේකේ ක්‍රිස්නේ ලබා ගන්න තමයි. විනාඩියක් මේ විදිහට කරලා බලන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට වතුර ටිකක් එකතු කරලා සම්පූර්ණ මේකේ මේ සබන් ටික මාලෙන් ඉවත් කරගන්න පුළුවන්. මේ විදිහට සම්පූර්ණ හොදගෙන හොදලා සම්පූර්ණම මේකේ සබන් ඉවත් වෙන්න ඕන. එතකොට තමයි මේකේ නියම සයින් එක එන්නේ. ඉවත් කරලා ඉවරුණාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන පොඩක් බූල් වගේ තියෙන රෙදි කෑල්ලක්, එහෙම නැත්නම් කපු රෙදි කෑල්ලක් වුණත් ගැටලුවක් නැහැ. හොඳට අපිට මේ වතුර ටික ඉවත් වෙන විදිහට මේකේ තෙත මාත්තු කරගන්න පුළුවන්. ඊට පස්සේ සම්පූර්ණම වතුර ඉවත් කරගත්තට පස්සේ දැන් මේ තියෙන්නේ අපිට 100%ක්ම ඔක්සයිඩ් ඉවත් කරලා අලුත් තත්ත්වයට ගෙනාපු අපේ මාලේ. ඉතින් ඕගොල්ලොන්ට මම ආරාධනා කරනවා ඕගොල්ලොත් බලන්න කීයක්වත් වියදම් වෙන්නේ නැහැ. අනිත් එක අපිට ගෙදරදීම කරගන්න පුළුවන් එක තමයි විශේෂම වාසිය. ඔයාලයි දැනුම වැඩි වෙන්න මම ඔයාලට තව දෙයක් කියලා තියන්නම්. ඩ්‍රින්ක්ස් ගන්න යාළුවෝ ඉන්නෝ නම් අනිවාර්යෙන් මෙන්න මේක මතක තියාගන්න. ඩ්‍රින්ක්ස් ගත්ත දිනේට පහුවෙනිදා අනිවාර්යෙන්ම මාලය කළු වීමේ ප්‍රවණතාවය වැඩි. හේතුව තමයි අපි ගන්න මත්පැන් වල තියෙන ඇල්කොහොල් පහුවෙන්ද අපි දහඩිය මගින් පිට වෙනකොට ඒ දහඩියත් මේ මාලේ තියෙන රිදිත් සමග ප්‍රතික්‍රියා කරලා මාලේ කළු වීමේ ප්‍රවණතාවය වැඩි. ඉතින් අන්න ඒකත් ඕගොල්ලොන්ගේ දැනුමට එකතු කරගන්න කියලා ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධව තව මොනවා හරි ගැටලු ඕගොල්ලොන්ට තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ ගැටලු ඉදිරිපත් කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට බලන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. එහෙමනම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.